අපි ගැහැණුන් විදිහට ගොඩක් කැපකිරීම කරනවා ඒ කැපකිරීම කරපු ඒ ප්‍රතිඵලයක් විදිහටම තමයි ඔබ අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ ගෙවල් වල තිබුණ දරුවන්ගේ තිබුණ පවුලේ ඇතුලේ තිබුණ සමාජයේ තිබුණ ඒ සියලු දේවල් පැත්තකට දාලා අද දවසේ සාර්ථක කරගන්න ඔබ සෑහෙන මහන්සියක් ගත්තා මේ පුත්තලමේ සහෝදරියන් අපිට අරමුණක් තියෙනවා ඒ අරමුණ මොකක්ද අපි හැමෝන්ටම ඕනේ හිනා වෙලා ඉන්න රටක් හදාගන්න මනුස්සකමෙන් පිරුණ ඒ මානුෂීය බැඳීම් තියෙන සමාජයක් හදාගන්න අපිට ඕනේ එවැනි රටක් තුල අපේ පුංචි දරුවන්ට අනාගතයට සතුටින් ජීවත් වෙන්න පුළුවන් හෙටක් හදන්න ඕනේ. ඒ උදාර බලාපොරොත්තුෙන් අද අපි එකතු වෙලා තියෙන්නේ. හැබැයි සහෝදරයනි ඔබ දන්නවා. අපි කැපකිරීම කරනවා. නමුත් ඒ කැපකිරීම වල වටිනාකම දකින්න මේ රටේ පාලකයින්ට බැයි නම් ඒ කැපකිරීම කරාට පස්සෙත් ඉතිරි වෙන්නේ හිස් බවක් නම් ඒ කැපකිරීම වලින් පස්සෙත් ඉතිරි වෙන්නේ මුඩු රටක් නම් අපි මොනවටද කැපකිරීම කරන්න ඕනේ අපි මොනවටද මහන්සි වෙන්න ඕනේ අපි මොනවටද එකතු වෙන්න ඕනේ ඔබට අද පැහැදිලි අපේ රටේ පාලකයින්ට අවුරුදු 76ක් ගියාට පස්සේ සහෝදරයන් පොඩ්ඩක් හිතන්න හැම දෙයකම මිලක් දකින්නවා හැබැයි වටිනාකමක් දැනෙන්නේ නැහැ ගස් කපද්දී ඔක්සිජන් ඕනේද කියලා අහපු මිනිස්සුත් හිටියා ඔක්සිජන් කන්නද කියලා අහපු මිනිස්සු හිටියා ගස් වල ආගය ඒ වගේම එහි වටිනාකම දන්නේ නැහැ හැබැයි ඔවුන් දන්නවා අපේ රටේ පාලකයෝ හැම දෙයකටම මිලක් නියම කරන්න දන්නවා අද අපි එද්දි දැක්කා विशाल संपदा දීවරම්ම මාළු ටිකක් අරගෙන එනවා පාරට පාර දිගේම උදේ ඒ රස්සාව තමා කරන්නේ සමහර දීවරම්මලා අපි දැක්කා අවුරුදු 85ක් සමහර විට 75ක් 80ක් වෙන්නේ නැති එහෙම වුණත් ඒ රස්සාව කරනවා අපි දැක්කා අදත් ඇස් දෙකට ඇයි ඒ ජීවිතේට වටිනාකම් හෙව්වා ජීවත් වෙන්න හෙව්වා අවුරුදු 85ක් අම්මත් ඒ රස්සාවම කරනවා නම් මාළු වලට මිලක් තියෙන්නේ නැති මාළු වලට මිලක් දෙන්නේ නැති හැබැයි ඒ මිලේ වටිනාකම ඒ අම්මට ඒ ජීවිතේට උරා ගන්න බැරි සමාජයක් ආර්ථිකයක් හැදුනේ නැහැ ඒ නිසා මහා සම්පතක් වටේ තිබුණත් දක්ෂ ධෛර්යමත් ගැහැණුන් වැඩ කරන ගැහැණුන් හැමතැනම හිටියත් අපිටත් අද හඬ ලැබෙන්නේ දරාගත නොහැකි ආර්ථික ප්‍රශ්න ටිකක් දරාගත නොහැකි හද කම්පා කරන ප්‍රශ්න ටිකක් අපිට ඇහෙන්න ලැබෙන්නේ මං දැක්කා ඊයේ පත්තරයක තියෙනවා ඔබත් දකින්න ඇති හලාවත ගැන ප්‍රවෘත්තිය මොකක්ද ඒ ප්‍රවෘත්තිය අම්මලා රට ගිහින් තාත්තලා බේබද්දු අම්මලා රට ගිහින් තාත්තලා බේබද්දු දරුවන් 27 දෙනෙකුට රැකවරණයක් නැහැ හැබැයි මම ඒ ප්‍රවෘත්තිය වෙනස් කරන්න කැමති වෙනස් කරන්න ඕනේ අම්මලා රට ගිහින් තාත්තලා බේබද්දු එහෙම නිවුස් හදන සමාජයක් තුල අපි ඉන්නේ මේකට තව දෙයක් එකතු කරන්න ඕනේ
අම්මලා රට ගෙහින් තාත්තලා බේබද්ද තමයි. හැබැයි අවුරුදු 76ක් යනකන් අපේ රටට එවපු ඩොලර් වලට මොකද වුනේ? ඒ නිසා එක නිවැරදි වෙන්න ඕනේ. පාලකයෝ ඩොලර් ගිලති කියලා. අම්මලා රට ගෙහින් තාත්තලා බේබද්ද පාලකයෝ ඩොලර් ගිලති. මේ ඩොලර් ගේන අම්මලගේ දරුවෝ තම අනාථ වෙලා තියෙන්නේ. රැකවරණයක් නැහැ කියන්නේ. තාත්තලා මේ සමාජයේ ගොදුරක් වෙලා. ඒ වටිනාකම් නැහැ. සල්ලි හොයන්න කවුරුත් මහන්සි වෙනවා. හැබැයි වටිනාකමක් තියෙන සමාජයක් නැහැ. ඒ නිසා එක හලාවත කියන ප්‍රදේශයේ ප්‍රාථමික එක පාසලක විතරක් දරුවන් 27 දෙනෙකුට රැකවරණයක් අහිමි වෙලා කියලා කියන්නේ ළමා කාර්යංශය. මේකයි එක පාසලක තත්ත්වේ. මේ එක පාසලක තත්ත්වේ නම් මේ පුත්තලම් දිස්ත්‍රික්කේ මේ රටේම තත්ත්වය මොකද්ද කියලා ඔබට හිතෙන්නේ නැති. අපිට හිතෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ අපේ රටේ පාලකයන්ට අමතක වෙලා තියෙනවා මේ හැම දෙයකම තියෙන වටිනාකම. අපේ රටේ ජනාධිපතිතුමා තැනකට ගියොත් බැරි වෙලාවත් මෙහෙට නම් ගෙන්න ගන්න එපා. මොකටද පහුගිය දවස්වල නුවර එළියට ගියා. ගිය ගමන් දැක්කේ තැපැල් කඳුළු. අවුරුදු ගාණක් පරණ. ඒක විකුණන්නේ කොහොමද කියලා කල්පනා කරා. වටිනාකම් දැනෙන්නේ නැහැ. හැබැයි විකුණන්න ඕනේ කියලා දැනෙනවා. ඒ වගේම තමයි පහුගිය දවස්වල ගියා කොහෙද? ගාල්ල දිස්ත්‍රික්කේ සංචාර කර්මාන්තය දිනු කරන්න කියලා ගිහිල්ලා අර වටිනා ගොඩනැගිනි වලට මිලක් නියම කරන්න හදනවා. එනිසා හැමතිස්සෙම ඒගොල්ලෝ සමාජයට අපේ ආර්ථිකයේ වටිනාකම් මවන්න, මනුස්සකම් හදන්න පුළුවන් සමාජයක් වෙනුවට මිලක් නියම කරන්න තමයි හැදුවේ. එනිසා මටත් පුදුම හිතුණා මේ දිගටම තියෙන මුහුදු තීරයට ආවොත් එහෙම ඕකත් කාට හරි දීලා මිල නියම කරනවා. හැබැයි ඊට කලින් අපිට තියෙනවා වැඩක්. මොකද්ද වැඩේ? අර මං කටුවැකිය වෙනස් කරපු වැඩේ. පාලකයෝ ඩොලර් ගිලති. 1974 තමයි රට රැකියාවට යන්න යෝජනා වෙලා ඒ රට රැකියා ගෘහ සේවිකාව විදිහට යන්න පටන් අරගත්තේ 74. හැබැයි 77න් පස්සේ මේක වේගවත් වෙනවා. කාන්තාවන්ට රැකියා නැති වෙද්දී ආණ්ඩුව කරන ලේසිම ක්‍රමේ තමයි රටවල් වලට යවන එක. හැබැයි අපේ රටේ මොනතරම් ඩොලර් ප්‍රමාණයක් සල්ලි ප්‍රමාණයක් එකතු කරලා දීලා ඇද්ද අපේ ගැහැණුන් විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් විදිහට? හැබැයි ඒ හොයලා දෙන මුදල් අද වෙද්දී මොකද වෙලා තියෙන්නේ? මුදල් වලට මොකද වෙලා තියෙන්නේ? වටිනාකම් මවලා තියෙනවද? ආයෝජනයක් කරලා තියෙනවද? ඒ මුදල් වලින් රටක් දියුණු වෙලා තියෙනවද? නැහැ. ඒක තමයි මට කියන්න සිද්ධ වුණේ පාලකයෝ ඩොලර් ගිලති කියලා. ඒ පාලකයෝ ඩොලර් ගිලීමේ ප්‍රතිඵලයක් විදිහට අපේ දරුවන්ට තමගේ ළමා කාලය අහිමි වෙලා තියෙනවා. අම්මා තාත්තා අහිමි වෙලා තියෙනවා. රට හදන නිෂ්පාදන ආර්ථිකයකට, සැලසුම් සහගත ආර්ථිකයකට, වටිනාකම් මවන ආර්ථිකයකට අවුරුදු 76ක් ගිහිල්ලත් අපේ රට ගේන්න බැරි වුණා. ඉතින් අපිට තියෙනවා වැඩක් සහෝදරයනි. අපි ගැහැණුන් විදිහට අපි හරි දක්ෂයි ගේ ඇතුලේ කළමනාකරණය කරගන්න. ඒ වගේම ඉන්නහාට ගිහිල්ලා ගමක් විදිහට ගම එක මිටකට අරගෙන ඔබ ගමටත් විවිධ සමිති සමාගම් හරහා නායකත්වය දෙනවා. හැබැයි අද අපිට බැහැ මේ හොරු රැළ අපේ වටිනාකම් අල්ලගෙන ඉන්න, වටිනාකම් විනාශ කරන, අපේ රට අපේ දරුවන්ට ඉතිරි නොකර හිස් බවක් හදලා තියෙන මේ අනාගතය බේරගන්න අපිට බැහැ ඒ පුංචි සීමාවක් තුල අපි ඉඳලා. ඒ නිසා අපිට වැඩක් තියෙනවා සහෝදරයන්. අපි යන්න ඕනේ මේ සමාජය වෙනස් කරන්න. මේ රට වෙනස් කරන්න නම් ඔබේ දායකත්වය නැතුව බෑ.
ඔබ කොටස්කාරියෙක් වෙන්න නැතුව බෑ ඒ නිසා තමයි අපි හිතුවේ අපි කාන්තා සභා හදන්න ඕනේ අපි ගමේ නායිකාවන් හදන්න ඕනේ තීන්දු තීරණ ගන්න පුළුවන් නායිකාවක් බවට පත් වෙන්න ඕනේ දේශපාලන ගැහණියක් වෙන්න ඕනේ මහා අදෝනාවක් ගේ ඇතුළට වෙලා පිට කරාට වැඩක් නැ ඔබ වැඩ කරන තැනේ මහා අදෝනාවක් විදිහට ඒ තමන්ගේ වේදනාව පිට කරාට වැඩක් නැ අපිට ඇහෙනවා ඇති තරම් ඒ වේදනාවල් හැබැයි ඒ වේදනාවල් එක මිටකට අරගෙන ඉවර කරන්න නම් මානසික බැඳීමක් සහිත එක මිටකට එකතු වුණ මිනිස් ධම්මලක් ඕනේ ඒ මිනිස් ධම්මල තමයි අපි ගැහණු අපි එක මිටකට මාලිමාවට කියලා අපි නම් කරේ ඒ නිසා පුත්තලම දිස්ත්‍රික් ආදරණීය සහෝදරියනි ඔබටත් මටත් තියෙන ලොකු වැඩක් කරන්න ඒ සඳහා අපි අදින් පස්සේ අපිට යන්න ඕනේ අපේ අනිකුත් සහෝදරියන් හොයාගෙන අනිකුත් ධෛර්යමත් ගැහණුන් හොයාගෙන ගයක් ගයක් ගාන යන්න ඕනේ ඒ යාම සඳහා ඔබ අද නායිකාවක් බවට පත් වෙලා හමාරයි එනිසා අපි අරගෙන යන්න මනුෂ්‍යත්වයේ ධම්මල අරගෙන යන්න වටිනාකම් ධම්මල වට අරන් යන්න ඒ ගැහණුන්ට පුළුවන් කියන හැඟීම එයින් අපි එක මිටකට එකතු වෙලා මේ සමාජය වෙනස් කරන තවත් තවත් හැඟීමක් තියෙන තවත් ශක්තියක් තියෙන එඩිතර ගැහණියක් බවට පත් වෙමු ඒ සඳහා මේ පුත්තල මේ ගැහණුන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා එන්න ඔබ ගන්න ඔබේ නායකත්වය යන්න ගමට අපි මේ සමාජය වෙනස් කරමු මේ රට හදමු මේ නායකයෝ මේ පාලකයෝ එකතු කරලා අපි මේ අය ගෙදර යවමු ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය බොහොම ස්තුතියි